glow and handsome. ඒ ඇති multivitamins සහ UV filters දෙගුණයකින් වැඩි දීප්තියක් ලබා දෙයි. මුණ ගැන හිතන්න. හිරු කිරණින් ආරක්ෂා කරගන්න. බදුල්ල නගර මැදේ පිහිටි වින්සන් ඩයිස් ක්‍රීඩාංගණයේ අසල මෙලෙස කසල කුඩර ගැසෙන්නේ දැනට වසර 40ක පමණ කාලයක සිටයි. බදුල්ල මහනගර සභා බල ප්‍රදේශයේ තුල දෛනික වෙක්‍රස් වන කසල මෙම ස්ථානයට බැහැර කරනවා. නමුත් නගර මැදේ පිහිටි මේ කසල කඳ නගරවාසීන් දැඩි ලෙස පීඩාවට පත් කළා. අද දින අප අවස්ථා කිහිපයකදීම ඒ පිළිබඳව අනාවරණ කළේ. ඒ හේතුවෙන් එම අනාවරණයත් සමග අවස්ථා කිහිපයකදී මෙම කසල කඳ ඉවත් කිරීමට සැලසුම් කළද එය ක්‍රියාත්මක වූයේ නැහැ. නමුත් මේ වන විට ඒ සඳහා ස්ථිර විසඳුමක් ලැබී තිබෙනවා. බදුල්ල මහනගර සභා සීමාව තුළ නාගරික කොට්ටාස 13ක් තියෙනවා. මේ 13න් අපි දෛනිකව කසල ටොන් 13ක් 15ක් අතර ප්‍රමාණයක් එකතු කරනවා. මේ එකතු කරන කසල වලින් ටොන් 3කට ආසන්න ප්‍රමාණයක් තිබුණේ කිසිවක් කළ නොහැකිව ඉවත් කරන ශේෂ කසල. මිලියන 33ක වුව පළාත් සභාවේ මුදල් පරිත්‍යාගයෙන් මෙම කසල කන්ද හැම ස්ථානයේම විධිමත් පරිදි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් ඔස්සේ තැන්පත් කරලා යම් කිසි තැලීමකට ලක් කරලා පස් දාලා ආවරණය කරලා නැවතත් ප්‍රයෝජනයට ගත හැකි මතු පිටක් බවට පත් කිරීමේ කටයුත්ත මේ වන විට ආරම්භ කරලා තියෙනවා. යනුව වින්සන් ඩයිස් ක්‍රීඩාංගණයේ අසල ගොඩගැසුණු මෙම කසල කඳ පියවර කිහිපයක් යටතේ ඉවත් කිරීම සිදු කරනවා. කුණු කිලෝ එකක්වත් බදුල්ලෙන් පිට ගියේ නැහැ. අද යනවා ටොන් 18ක් වගේ ප්‍රමාණයක් සති හතරක එකතු වෙන පොලිතින් සහ කිසිම මිලක් කරන්න බැරි කසල තමයි අද මේ යන්නේ. අපට සම්බන්ධ වුණා සිමෙන්ති සමාගම පුත්තලමේ. ඒ සිමෙන්ති සමාගමේ උඳුනු ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ඒ බලය ලබා ගැනීම සඳහා තමයි මේ කසල භාවිතා කරන්නේ. මේ කසල මෙතන ගොඩට ලොකුම විසඳුමක් හොයන අවස්ථාවේදී ඔවුන් ඇවිල්ලා අපේ මහනගර සභාවටත් මහා ජනතාවට දීපු දායාදයක් විදිහට තමයි අපි දකින්නේ. ඉතින් අපිට කෙටි කාලයක් යනකොට අපිට පුළුවන් වෙයි මේ කඳ ප්‍රමාණය අඩු කරන්න. එතකොට මේක සම්පූර්ණ විශ්ව භූමියක් බවට කරන්න. දැන් සත්‍ය වශයෙන්ම කුණු කඳ ඉවත් කරනවා කියලා කියන්න පුළුවන්. මෙම ස්ථානයේ එක්රස් වී ඇති දිරවපත් වන කසල වලින් කාබනික පොහොර නිෂ්පාදනය මේ වන විටත් ආරම්භ වී තිබෙනවා. ඒ අනුව දෛනිකව කොම්පෝස්ට් කිලෝග්‍රෑම් 4000ක් මෙම කසල කඳින් නිෂ්පාදනය කරනවා. Pocket ticket fit when a new Axe ticket perfume.